ඒ මට කියන්න තියෙන්නේ අත්අඩංගුවට ගත්ත සම්බෝධි විහාරයෙන් අත්අඩංගුවට ගත්ත අලියාගේ කකුලක් කඩලා උදවලව අත්අතුරු සෙවනේ ඒ කටයුතු කරන මහත්වරුත්. ඉතින් ඒව ගැන කාටවත් පේන්නේ නැහැ. ඒ වගේම සෝබිත හාමුදුරුවන් වහන්සේව ඝාතනය කළා උන්වහන්සේව රජයට විරුද්ධ වෙගෙන එනකොට. ඒක ඉතාම පැහැදිලි උන්වහන්සේට මරණ පරීක්ෂණයක්වත් කළේ නැහැ. ඉතින් ඊළඟට දැන් හාමුදුරුවන් වහන්සේලාගේ දඩයමට අපි වහසු කරලා තියෙනවා. අපි ඉති උපේක්ෂාවෙන් තරහක් ඇති කරගන්නේ. ඉතින් අර බුදුරජාණන් වහන්සේ දේශනා කළා කාල විපත්ති ඇති වෙන කාලවලට මේ වගේ කරදර බාධක ඇති වෙනවා කියලා. ඉතින් ඒ නිසා මේක කාල විපත්තියක් කියලා හිතාගෙන අපි බොහෝ උපේක්ෂාවෙන් මේ කටයුතු වලට මුහුණ දෙනවා. ඒක තමයි අපි කියන්නේ අපේ බෞද්ධ ජනතාවට සමගියෙන් වැඩ කරන්න කියලා කියන්නේ. ඒ වගේම බෞද්ධ ජනතාව සමගි වෙච්ච තැන අනිත් ජාතීන්ට අනිත් ආගමිකයන්ට හැම දිනාටම නිදහස තියෙනවා, සැනසෙල්ල තියෙනවා මේ රටේ. ඉතින් ඒ නිසා හැම දිනාම සමගියෙන් කටයුතු කරන්න අපි සමගි වෙන්න ඕන එකයි කියන එකයි අපි කියන්නේ. පැහැදිලිවම පේනවා එහෙම බලවේගයක් හැමදෙස්සෙම. දැන් සෝම හාමුදුරන් වහන්සේ අපවත් වුණා. අතරම උන්වහන්සේ පිළිබඳව කොමිසමක් පත් කළා. ඒ කොමිසමෙන් කිව්වා සාපරාදී ලෙස උන්වහන්සේට ප්‍රතිකාර මගහැරවීමෙන් මේ මරණය සිද්ධ කළා කියලා. ඉතින් අතරම මාදුළුවාවේ සෝබිත හාමුදුරන්ට දැන් මේ පාර වුණා මේ ආගමික තුමා ඇවිදින්න. ඉතින් ඒ නිසා ඇත්ත වශයෙන්ම පේන්නේ නම් එහෙම එකක් තමයි.